කුප්‍රකට ව්‍යාපාරිකයා සමග ජැක්ලින්ගේ තිබූ සම්බන්ධතාවය ඇය වමාරපු හැටි ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි ඉතින් බොළු විදීන් වාර්තාවන අලුත්ම කතාව තමයි ජැක්ලින් කුප්‍රකට අපරාධකරුවෙකු වන සුකේෂ් චන්ද්‍රශේකර් සමග සම්බන්ධතාවයක් පැවැත්වුවා කියන කතාවේ අලුත්ම විස්තරය. කොහොම වුණත් සුකේෂ් මේ වෙද්දි විමර්ශන නිලධාරීන්ට කතන්දර බොහෝමයක් හෙළි කරලා තියෙනවා. එතනින් අතිශය වැදගත්ම කතන්දරය තමයි ජැක්ලින්ද තමන් ලක්ෂ ගණනින් කෝටි ගණනින් බිය හීදම් කරපු කතාව. අවසානයේ මේ හැමදේකම ඇත්ත නැත්ත දැනගන්න ඌමනා නිසාම ජැක්ලින් ගිනුත් ප්‍රශ්න කරන්න නිලධාරීන් තීරණය කළා. හැබැයි ජැක්ලින් නම් බොහොම වෙනස් කතාවක් තමයි නිලධාරීන් හමුවේ හෙළි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ කියන කුප්‍රකට අපරාධකරුවා තමන් දැන හඳුනාගත්තේ වෙනත් නමකින් බවයි ජැක්ලින් කියා තිබෙන්නේ. ඒ කියන්නේ ශේකර් රත්නවේලා කියන ව්‍යාජ නමකින් තමයි ඔහුව ජැක්ලින් හඳුනාගෙන තියෙන්නේ. ඒ වගේම තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතාගේ පක්ෂයට තමන් අයත් බවත් මේ කියන බුරු ශේකර් ජැක්ලින්ට පවසලා තියෙනවලු. 2020 අවුරුද්දේ සහ 2021 ජනවාරි මාස මුලදී ඔහු ජැක්ලින් හමුවන්නට දැවැන්ත උත්සාහයක් ගෙන ඇති නමුත් පුද්ගලයා පිළිබඳව හිතේ පැවති අවිශ්වාසය නිසා එය මඟහැරි බව ජැක්ලින් නිලධාරීන් හමුවේ හෙළි කර තවත් කරුණක් වෙනවා. ඒ වගේම ඇගේ වේශ නිරූපණ ශිල්පියා හරහා නැවත වතාවක් උත්සාහ ගැනීමෙන් අනතුරුව ජැක්ලින්ට කිට්ටු කරන මේ කුප්‍රකට ව්‍යාපාරිකයා තමන් නැගේ විශාල රසිකයෙකු බවද කියා තිබෙනවා. වේශ නිරූපණ ශිල්පියාට ලැබුණු ඉහත කියූ ඇමතුම සැබවින්ම සුකේෂ් විසින් කරන ලද ව්‍යාජ රංගනයක් බවද තහවුරු වී ඇති බවයි ඉන්දියා මාධ්‍ය හමුවේ විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් එහි වාන්චනික බවක් සිහිනකින්වත් නොසිතූ ජැක්ලින් ඔහු හා සම්බන්ධ වී තිබෙනවා. ජිම්යෑම සඳහා මට ඇඳුම් සපත්තු යුගලයක් දියමන්ති කරාඹු යුගල දෙකක් බ්‍රේස්ලට් එකක් වගේම මිනි කූපර් මෝටර් රථයකුත් තෑගි දුන්නා. මම ඒ සියල්ල ආපහු ඔහුට දුන්නා යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබුණා. හොඳයි ඉතින් කොහොම හරි මේ විදිහට සුරූපිනියන්ට කිට්ටු කරන සල්ලිකාරයන් හෝ සල්ලිකාරයන්ට කිට්ටු කරන සුරූපිනියන් ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.